සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. ජීවිතේට අරුතක් නිරන්තරයෙන්ම හොයන්න මිනිස්සෙක් උත්සාහ කරනවා. සත්තුන්ට එහෙම අරුතක් ඕනේ නැහැ. සතාට ජීවත් වෙන්න අවශ්‍ය කරන්නා වූ කාලගුණයේ වාතාවරණය සහ ඒ කෑම බීම තිබුණොත් ඒ සතා සෑහීමටපත් වෙනවා. හැබැයි මිනිස්සයා සෑහීමටපත් වෙන්නේ නැහැ. මිනිස්යාට නිරන්තරයෙන්ම අවශ්‍ය වෙන විවිධත්වයක්. ඒ නිසා මේ විවිධත්වයේ කියන දේ මිනිස්යාට අත්‍යවශ්‍ය සාධකයක්. එහෙම නොවුනනම් මේ මිනිස්යාගේ ජීවිතය නිරන්තරයෙන්ම ඒකාකාරී වෙනවා. මිනිස්යාව අරගෙන බැලුවොත් ඒකාකාරී නෙමෙයි. ඇවිදින විදිය බැලුවත්, මේ මොහොතේදී ඉඳගන්න විදිය බැලුවත්, කතා කරන විදිය බැලුවත්, අංග චලනයන් දිහා බැලුවත්, ඒ මිනිස්යා යන්න කැමති තැන් දිහා බැලුවත් හරිම වෙනස්. ඒ නිසා මේ වෙනස මිනිස්යාගේ ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබේ මගේ ජීවිතයට වෙනසක් අත්‍යවශ්‍ය මොහොත දැනෙනකොට ඔබ අන්තිමට අම්මේ තාත්තේ පුතේ තීරණය කරන්න එපා. නේ අනේ අතේ තියෙන සල්ලි ටික වේදන් වෙලා යනවා. ඒ නිසා මේ මොහොතේ බොරුවට නිකන් මේවා නාස්ති කරලා වැඩක් නැහැ. ඔය මගේ පැලේ ඇතුලේ, මගේ ගේ ඇතුලේ ඉඳගෙන මං කොහොම හරි ජීවත් වෙලා මැරලා යනවායි කියලා. ඒ නිසා මේ පොළොතලේ දෙවියන් වහන්සේ මෙච්චර ලස්සන ලෝකයක් දුන්නේ. අපි ලංකාව අරගෙන බලමු. මේ ලංකාව කොච්චර ලස්සනයිද, මේ ලංකාවේ තැන් කොච්චර ලස්සනයිද ඔබ පෞද්ගලිකව අහලා බලන්න. මේ ලංකාවේ තියෙන ලස්සන තැන් ටික ඔබ බලලා තියෙනවද? මේ ලස්සන පරිසරයන් වලට ඔබ ගිහිල්ලා තියෙනවද? ලස්සන භූමීන් ටික ඔබ දැකලා තියෙනවද? ලස්සන ගොඩනැගිලි ටික ඔබ දැකලා තියෙනවද කියලා ඇහුවොත් කාර්ය සමහර වෙලාවට නැහැ. එනිසා මේ ලස්සන තැනකට යාගන්න හිතෙන්නේ නැහැ. එනිසා මේ සිතුවිල්ල ඔබේ ජීවිතයේ ඇතුලේ නිරන්තරයෙන්ම ඇති කරගන්නට ඕනේ. ඔබ පෞද්ගලිකව මගෙන් ඇහුවොත් මං හරිම ආසයි තනින් තැනට යන්න, ස්ථානෙන් ස්ථානට යන්න, ඒකේ විවිධත්වයේ දකින්න, ඒකේ තියෙන සුන්දරත්වයේ භුක්ති විඳින්න. මොකද ජීවත් වෙන්නේ අපි ටික කාලයයි රත්තරන් මේ තාත්තේ පුතේ දුවේ. මේ ජීවත් වෙන කෙටි කාලය තුළ තමයි ඔබත් මමත් මේ උත්සාහ කරන්නේ යමක් මේ පොළොතලයේ තුළ කරන්නට. එහෙනම් මේ යමක් මේ පොළොතලයේ තුළ ඔබ කරන්න ආසයි නම් රත්තරන් මේ තාත්තේ පුතේ දුවේ, ඒක ඔබට කරන්න පුළුවන්. බය වෙන්න එපා. හැබැයි මේ මොහොතේදී අවශ්‍ය වෙන්නේ ඔබේ ආසාව තියෙන්නට ඕනේ, ඔබේ කැමැත්ත තියෙන්නට ඕනේ. ඔබ බලෙන් අරගෙන ගිහිල්ලා මේ ගමන ගෙනියන්න බෑ. ඔබගේ හදවත ඇතුළෙන්ම නැගෙන්නා වූ මේ සතුටේ, මේ ඔබේ හදවතින්ම නැගෙන්නා වූ මේ ප්‍රීතියේ, ඔබගේ හදවතින්ම නැගෙන්නා වූ මේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනකොට ඔබට දැනෙන්න පටන් ගන්නවා ඔබ ඇවිද්දා නෙමෙයි, ඇවිදිනකොට ඔබට අත්දැකීමක් ලැබුණා. ඔබ තැනකට ගියා නෙමෙයි, ඒ ගිය තැනින් ඔබගේ ජීවිතයට සහනය ලැබුණා. ඒ නිසා යන්න එපා කිසිම තැනකට නිකම්ම නිකම් බලලා එන්න. මම පෞද්ගලිකව පුරුදු වෙලා තියෙන්නේ ඕනෑම භූමියකට ගියොත් ඒ භූමියේ තියෙන බලය උරලා ගන්නවා, ශක්තිය උරලා ගන්නවා, ඒ වටපිටාවේ තියෙන ඒ ස්පිරිතුව උරලා ගන්නවා, ඒ දෛවිකත්වයේ උරලා ගන්නවා. මට අවශ්‍ය කරන ප්‍රමාණයට, මගේ අවශ්‍ය ජීවේ දෙන විදියට, මට ශක්තිය ලැබෙන විදියට මං උරලා ගන්නවා. ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ, ඔබ එතන තියෙන ඒ බලය උරලා ගත්ත ගමන් මේ විශ්වීය බලය, දේව බලය ඔබේ ජීවිතේ ඇතුලේ ස්ටෝර් කරගන්න පුළුවන් කමක් තියෙනවා. නැත්නම් අපි බෙලහීන මිනිස්සු වෙනවා, දුර්වල මිනිස්සු වෙනවා, කලකිරුච්ච මිනිස්සු වෙනවා, අපාවිච්ච මිනිස්සු වෙනවා, ජීවිතේ අරුතක් නැති මිනිස්සු වෙනවා. ඒ නිසා ජීවිතේට අරුතක් නැතිව නෙමෙයි, ජීවිතේට අරුතක් ඇති වෙන විදියට ඔබත් මා ජීවත් වෙන්නට ඕනේ. එනිසා ඔබ සමාජයට බැනලා වැඩක් නැහැ, කාටවත් බැනලා වැඩක් නැහැ. එනිසා ඔබේ ජීවිතයේ ඇතුලේ මේ ආසාව සිතුවිල්ල ඇති වුණ ගමන්ම ඔබේ ජීවිතේ පෙරලෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තට අර ජීවිතේට අරුතක් ලැබෙනවා. මිනිස්සු ඔබව දකින කොටත් කියාවි වාව්, සුපර්බ් කියලා කියාවි, දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවයි කියලා කියාවි. මොකද ඔබේ ජීවිතේ ශරීරයේ ඇතුලේ මේ ලෝකයේ තිබිච්ච ඔක්කොම ශක්ති ප්‍රමාණයන් උරාගෙන ඇවිල්ලා එතනදී ඔබ නැවත වතාවක් මිනිස්සුන්ව මුණ ගැහෙනකොට ඒක විහිදවෙනවා, ඔබේ ගෙදර විහිදවෙනවා, ඔබේ ඔෆිස් එකේ විහිදවෙනවා. හැම තැනම ඒ සුවඳද, ඒ ස්පිරිතුවද ඔබේ ශරීරයෙන් නික්මෙන්න පටන් ගන්නවා. එහෙනම් ප්‍රාර්ථනා කරනවා මේ තාත්තේ පුතේ දුවේ, ඔබේ ජීවිතය තුළ දේවිකත්වයෙන් පිරුණු ඒ බලය, විශ්වීය බලය එළියට එන්න, ජීවත් වෙන්න ශක්තිය ලැබේවයි කියලා චිසු පිහිටයි.